හයි ආලෝනේ සුබම සුබ දවසක් ඔයාලට. ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි අපේ දිගු කාලීන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා vision board එකක් හදාගන්නේ කියලා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් video බලන්න. මේ YouTube channel එක හරහා ඔයාලට ජීවිතේ වැදගත් දෙයක් අරගෙන එන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාටත් ජීවිතේ අරමුණු තියෙනවද? අරමුණක් නැතිව ගෙවිල යන ජීවිතය හරියට මාලිමාවක් නැතුව මුහුද යන නැවක් වගේ. මොකද නැව යන පැත්ත තමන්වත් දන්නේ නැහෙනේ. ජීවිතේ plan කරන එක වටින්නේ හීන එක්ක ජීවත් වෙන ඔයාට. ඒ නිසා හීනවලට පණ වගේ ආදරය කරන ඔයාලට ජීවිතේ ලස්සන පෑන් කරගන්න උදව් කරන vision board method එක ගැන අපි අද කතා කරමු. අද වෙනකොට ලෝකේ ගොඩක් අය මේ law of attraction ගැන කතා කරනවා. මහා ධනවතුන් ගොඩක් එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ law of attraction උදව් වෙච්ච හැටි ගැන කතා කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයින් ඉතාමත් සුළු පිරිසක් තමයි තවමත් මේ විශ්වාකර්ෂණ නීතිය ගැන දන්නේ. මොකද මේ දැනුම ලබා දෙන්න ලංකාවේ ගොඩාක් වැඩමුළු තියෙනවා. ඒ වැඩමුළු වලට ගොඩක් මුදලක් අය කරනවා. ඒක නිසා ගොඩක් ශ්‍රී ලංකාවේ අපේම ජනතාව ළඟ තියෙන්නේ මේ ගැන ඉතාමත් අල්ප දැනුමක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම විශ්වාකර්ෂණ නීතිය ගැන කියන්නේ මොකද්ද කියලා කතා කරන්නේ නැහැ. ඒකෙන මගේ කලින් වීඩියෝ වලින් ඔයාලට අදහසක් ලබා ගන්න පුළුවන්. මුලින්ම විශ්වාකර්ෂණ නීතියෙන් අපිට දෙයක් ඉල්ලන්න කලින් අපිට දැන් මේ වර්තමානයේ ඔයාට ලැබිලා තියෙන දේවල් වලට විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියුවේ ඔයාට මේ වෙලාවේ මේ වෙනකන් ලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙමු. ඔයාට මේ වෙලාවේ ඉන්න නිවසක් තියෙනවනම් ඒ වගේම සියලු අංගපසංග වලින් යුක්ත ශරීරයක් තියෙනවනම් මුලින්ම ඒ දේවල් වලට දැනට ඒ දේවල් අපිට දැනටමත් තියෙන එකට විශ්වයට ස්තුතිවන්ත වෙමු. මෙහෙම කරනකොට අපේ හිතේ තියෙන ඍණාත්මක සිතුවිලි දුක සිතුවිලි නැති වෙලා යනවා. අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වුණාම අපේ හිත ධනාත්මක වෙනවා. හරි අපි එහෙනම් දැන් බලමු vision board එකක් කියන්නේ මොකක්ද කියලා. vision board එකක් කියන්නේ සජීවී චිත්‍ර රූප පිටපතක්. එහෙම නැත්නම් සිහින පුවරුවක්. සරලවම කිව්වොත් ඔයාගේ ගෝල්ස් ඔයාට ඉස්සරහා අවුරුදු පහ තුල මොන වගේ තැනක ඉන්න ඕනේද ඔයාට තියෙන හීන මොනවාද කියලා මුලින්ම පැත්තකින් ලියාගන්න. ඔයා නිදහසේ හිතලා බලන්න ඔයාට 2023 2024 25 26 27 කියන අවුරුදුවල මොනවාද ලබා ගන්න ඕනේ දේවල් කියලා. එහෙම හිතලා හෙමීට ඒ දේවල් නෝට් ඩවුන් කරගන්න. යහපත් අරමුණු වලට විශ්වය උදව් කරනවා. විෂන් බෝඩ් එකක් හදන්න මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා අපි දැන් බලමු. මේකට ඔයාට බෝඩ් එකක් ඕන වෙනවා. ඒකට ඔයාලට බ්‍රිසිල් බෝඩ් එකක් ගන්න පුළුවන්. පාට පෑන් ටිකක්, ගම් බෝතලයක්, කතුරක් මේ වගේ දේවල් ඕන වෙනවා. ඒ වගේම දැන් ඔයා ඔයාගේ ගෝල්ස් ටික නෝට් කරගත්තනේ. ඔයාට පුළුවන් ඒ ගෝල්ස් වලට අදාළ ෆොටෝස් ටිකක් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට්ස් ගන්න. දැන් මම උදාහරණයක් විදිහට vision board කිහිපයක් මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. මේ විදිහට ඔයාට අවශ්‍ය විදිහට, ඔයා කැමති විදිහට, ඔයාගේ නිර්මාණාත්මක හැකියාව අනුව මේ vision board එක හදාගන්න පුළුවන්. ඔයා කැමති වචන, කැමති රූප භාවිතා කරලා vision board එක ලස්සනට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාගේ සිහින නිවස ඔයාට තව අවුරුදු 5කින් හදලා නිම කරගන්න ඕනි කියලා. ඉතින් මේ vision board එකට සිහින නිවසේ ෆොටෝ එකකුත් අලවන්න අමතක කරන්න එපා. ඔයාට මේ අවුරුදු 5 ඇතුළත achieve කරගන්න ඕන goals මේ විදිහට vision board එකට ඇතුල් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ලස්සනට vision board එක හදාගත්තට පස්සේ මොනවද අපි කරන්න ඕනි කියලා. දැන් ඔයා මේ vision board එක හදලා ඒක ඔයා උදෑසන අවදි වෙද්දි ඒ වගේම රාත්‍රියට නිින්දට යද්දි ඔයාට පේන තැනක අලව ගන්න ඕනේ. අලවගෙන විතරක් මදි. ඔයා හැමදේම උදේ අවදි වුණු සැනින්ම මේ vision board එක දිහා බලලා ඔයාගේ අරමුණු මතක් කරගන්න ඕනේ. මතක් කරගෙන ඒ අරමුණු ඉෂ්ට වෙලා තියෙනවා හිතින් දැකලා විෂුවලයිස් කරන්න ඕනේ. ඉතින් උදෑසන අවදි වෙලා විනාඩි 5ක් 10ක් වගේ ඔයාට මේක විෂුවලයිස් කරන්න පුළුවන්. ඒ වගේම රෑට නිදා ගන්න යනකොටත් මේ vision board එක දිහා බලලා visualize කරලා නිින්දට යන්න.
මතක තියාගන්න මේ වෙලාවේ ස්මාර්ට් ෆෝන් එකක්වත් බලන්න යන්න එපා. පුළුවන් තරම් විෂන් බෝඩ් එක තියෙන අපේ ගෝල්ස් ගැනම විෂුවලයිස් කරමින් නිදාගන්න. නිතරම යහපත් දේවල් කරන්න. යහපත් සිතුවිලි ඇති කරගන්න. නිතරම ධනාත්මක පුද්ගලයන් ඇසුරු කරන්න. ඍණාත්මක සිතුවිලි අයින් කරලා ජීවිතය යහපත් කරගන්න. මොකද යහපත් පුද්ගලයන්ට තමයි මේ විශ්වයෙන් උදව් ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල වැදගත්ම මෙතඩ් එකක් වෙන විෂන් බෝඩ් මෙතඩ් එක ගැන. ඔයාලත් අදම විෂන් බෝඩ් එකක් හදලා ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.